සුබ දවසක් වේවා හැමෝම පිළිගන්නවා පංකජ YouTube නාලිකාවට. අදත් අපි ඔබට ගෙනාවේ පුංචි සෙන් කතාවක්. එක ආශ්‍රමයකට යන ජපන් කාන්තාවක් ගසක් මුල භාවනා යෝගී ඉන්න සෙන් හිමිනමක් ගාවට ගිහිල්ලා ළඟින් ඉඳගෙන උන්වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ මට දුකක් තියෙනවා. මගේ නිදහසෙන් කොහොමද කියලා. සිනාමුසු මුණින් මේ කාන්තාව දිහා බලන සෙම්හිනම ළඟම තියෙන ගහක මලක් අරගෙන පෙන්නනවා. මේ මල ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා. ඇකිනවා මේ මල සුවඳයි, මේ මල ලස්සනයි, මේ මල දැකුම් කලුයි, බොහොම ලස්සන මලක්. උන්වහන්සේ මල කඩන්න නැතුව එහෙමම අතහැරලා අහනවා, මම මේ මල කඩාගත්තොත්, මම මේ කල්ලා අතරගත්තොත් මම මිරිකොත් මොකද වෙන්නේ කියලා. ඒ අවස්ථාවේ අය ප්‍රකාශ කරනවා, උන්වහන්සේ මල කඩාගත්තොත් මල පර වෙනවා, ඔය සුවඳ නැති වෙනවා, ඔය ලස්සන මලේ නැති වෙනවා. මේ ආකාරයට ප්‍රශ්න කරන සෙන්නිම් නම නැවත හිනා මුසුව බලලා හැට ප්‍රකාශ කරනවා, මේ මල වගේ තමයි ඔබත් ඔබට තියෙන දුක, ඔබට තියෙන සන්තාපය, ඔබට තියෙන කනගාටුව ඔබේ කරගත්තොත් හරියට මල කඩලා ගත්තා වගේ ඒක ඔබ සතු වෙනවා. එතකොට ඔබ සතුව ඒ දුක කම්පාව කනගාටුව හැමදෙරම පාතිනවා. අතීතයේ ඔබ කරපු සියල්ල සඳහා ඔබ වගේ කිව යුතුයි කියන මතය මත ඉඳගෙන බොහෝ අය තමගේ වර්තමානය පිළිබඳව දුක් වෙනවා. ඇත්තටම වර්තමානය කියලා කියන්නේ අතීතයේ නිර්මාපකයක්. හැබැයි වාතීතයේ කරපු ජාති පිළිබඳව නැවත නැවත සීකර කර වර්තමානයේ දුක් වෙනවා කියලා කියන්නේ අනාගතයට ඔබ දුක් උස් කරගන්නවා. නිසා ඔබ පුරුදු වෙන්න ඕන ඔබේ අතීතය අතහරින්න. ඒ වගේම තමයි forgiveness නැත්නම් සමාව දෙන්නට, අනික් අයට සමාව දෙන්නට සහ ඔබට සමාව දෙන්නට ඔබ පුරුදු වෙන්න ඕන. ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න ඕන නම්, ඉදිරි අනාගතය සාර්ථක කරගන්න ඕන නම් හැම වෙලාවෙම මතක තියාගන්න අතීතය අමතක කරලා දාන්න. ඔබ දුක් මුසුව සිටින අතීතය ඔබට අමතක කරලා දාලා ඔබ සතුටින් අනාගතයට මුහුදු වෙන්න. මොකද මේ මොහොත අතීතයට යොමු වෙනකොට, අතීතයට මුසු වෙනකොට ඔබ අනාගතයේ දුක් මුසුකක් බවට පරිවර්තනය කරන තී ඔබ මේ මොහොතේ දුක් වෙනවා. ඒ නිසා අනාගතය සමෘද්ධිමත් කරගන්න, සාර්ථක කරගන්න සහ ලස්සන ජීවිතයක් කරගන්න ඔබ මේ මොහොතේ සතුටින් සිටිය යුතුයි. තවත් සෙත් කතාවකින් අපි හමුවෙමු. හැම දිනාටම සුබ දවසක්.